මුදේ කියලා අපි තමයි පිටි පියා චැනල් එක කරන කට්ටිය. එතකොට මම තමයි පු අපි කැමරා එක තමයි ඒ අපි හැමදාම ඔයගලට අලුත් දේවල් කියනවා. ඉතින් ඒ වගේම මට ගැටුවා අපි ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න අමතක කරන්න එපා. ඉතින් අද අපි ඇවිල්ලා මේ නත්තල් මාසේ සුන්දර නත්තල් මාසේ මේ රත්නාන නගරේට අද මෙතන ගොඩක් කට්ටිය ඉන්නවා. ඒ වගේම ගොඩක් සපිටින් ඉන්නවා. ඒ වගේම ගොඩක් කට්ටිය ෂොපින් කරනවා. අපේ ෆෑන්ස්ලාට පුළුවන් තරම් මේ සුබපතන මේ නත්තල වෙන්නේ. මම මේ කැට දුක හොයන්න යන ගමන් තමයි ඉන්නේ. ඔය ලාරෙන් ඉතින් මේ කාර්යයේ සුබපතන යන ගමන් ඉන්නේ. ඉතින් බලන්න තියෙන්නේ නත්තලේ මේ මහත්මයා කොච්චර සතුටින් මේ සුබපතන යනවාද කියලා. ඉතින් බලන්න මේ කාර්යයේ මේ සුබපතන යන්නේ. ඊයේ එකෙක් මගේ කාර් එක අරන් ගියාද ගෑත් දෙන්නම් කියලා. අද මට ඔෆිස් එකට යන්න වෙලා තිනෝ පහයි. ඌ මට මේ දැන් ටිකට කලින් කෝල් කරලා කියනවා මචං පොඩි ආරංචි දෙකක් තිනෝ. එකක් සුබ ආරංචියලු එකක් අසුබ ආරංචියලු. මං කිව්වා ඉතින් උදේ පාන්දරනේ සුභාරංචිය කියහන් කියලා. ඔය ආරෝණේ ඉතින් මොන්න ඔයගොල්ලෝ බලාගෙන ඉන්නව දැන් මොකද්ද මේ සුභාරංචිය කියලා දැනගන්න. ඉතින් අපි බලමු මොකද්ද මේ සුභාරංචිය කියලා. මොසයි ඉතින් අපි ෆෑන්ස්ලාට කියන්නක මොකද්ද මේ සුභාරංචිය කියලා. ඌ මට කියනවා ඔගේ කාර් එකේ යා බෑග් එක දුපිරියට වැඩලු. ඌ වගේ උන් එක්ක වෙන මොන යාළු ගන්ද මම මේක සුභ බදන්න යන ගම. උඹ සුභ බදන්න ඔෆිස් එකකට යන්න බලන්න. ඉතින් එහෙම ඉතින් මේ මහත්මයා මේ සුභ බදන්න ඉතින් මම ප්‍රාර්ථනා කරනවා. මේ මහත්මයාට හොඳට මේ නැක්කල සමලන්න උරුවන් වෙන්න කියලා. ඒ වගේම කියන අපේ පිම්පි පියානෝ channel එක අනිවාර්යෙන් like කරන්න, share කරන්න, subscribe කරන්න, bell icon එකක් click කරන්න. මොකද ඉතින් මේ නැත්තලේ අපි හොඳට කාලවිල ඉන්නේ මේ නේද? අපි හොඳට සතුටින් ඉන්නවනේ. එහෙනම් අපිට අත්කාලින් break එකකට අරගෙන break එකක් අරගෙන එන්න මේ පිම්පි පියානෝ. අර මෝඩ මෝසනේ උදේ පාන්දර show එක යවක. මේ මන්දනේ. කමන්න ඕන ගනිකෝ. ඔන්න නැවතත් අපි ඇවිල්ලා ඉන්නවා පිම්පි පියානෝ විදිහ. මේ තමයි නත්තල කොහොමද වැඩසටහන. එතකොට මම තමයි මේ පූ අපේ කැමරා අය තමයි ඉන්නේ. ඒක කැමරාව අත්දගෙන ඉන්නේ ඔය නාවි කැමරා කරන්නේ. ඉතින් මෙහෙම නත්තර පස්සේ ඔය කීක මිනිස්සු කියනවා මේ නත්තල ක්‍රිස්තියානියාගම විතරයි කියලා. අපෝ නේ. මේක කිසිම මේ නත්තල හැමෝම වගේ සමානයි. මේකට ආගම් බේද කුල මල බේද මේ කිසිම දෙයක් නැහැ. හැමෝම වගේ මේ නත්තල සමානයි. ඉතින් අපි බලමු තව කවුද අපිට කතා කරන්න හම්බෙන්නේ කියලා. මට පේනවා අසත්ති මුස්ලිම් අයියා කෙනෙක් වෙනවා. ගොඩක් කතා කරලා හලෝ අස්සලාමු අලයිකුම් අයියා. ඉතින් මේ අපි මේ පිම්පි පියානෝ channel එකේ මම පුරු අපේ කැමරා අයියාගේ අර අර අරයා. මේ ඉතින් මේ අපි කරන්නේ කොහොමද නත්තල වැඩසටහන. ඉතින් අපි අයියට පුළුවන් නම් මේ ෆෑන්ස්ලා වෙනුවෙන් බලාගෙන ඉන්න කට්ටිය වෙනුවෙන් ඔයාලට නත්තල කොහොමද කියලා කියන්න. මල්ලි සල්ලි තියනවා නම් හැමදාම නත්තල් ළමයි මල්ලි දැනි පාර්ටි එකට යනවා කෑලි 100ක් තියනවා බාන්න යනවා. කියන්න මොකද උනේ? මං හිතන්නේ අපි අයියට මේ කොහොමද නත්තල මේ අපි අහපු ප්‍රශ්නේ අයි ඔක පොඩ්ඩ තේන් දෙලා මේ අපි අහපු ප්‍රශ්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැතුවද? අයියා මේ කියන්නේ නැද? අර දවස් 6කින් තියනවා මේ නත්තල. ආ ඒ කියන්නේ 25 වෙනද තියනවා මේ නත්තල. ආ ඒ නත්තල වල කොහොමද මේ සමරන්න යන්නේ? අලි ඊයේ රෑ තමයි මල්ලි ඊයේ තමයි මල්ලි සුපිරිම නත්තල සමරුවේ මල්ලි ඊයේ කෑලි 250 බෑ මල්ලි. ඊයේ රෑ පුරාම නත්තල සමර උඩ යන ලින්න ටික පරක් මල් දැන්නත්. මල්ලිගෙන් මොනවද බඩු දිනවා කියන්නේ අයියා බාර දෙනවා. ඔයගොල්ලන්ගෙන් මොනවද බඩු දිනවා කියන්නේ අයියා බාර දෙනවා. අන්න ඒ විදිහට තමයි මේ මුස්ලිම් සහෝදරවරු මේ කිසිම ආගම් බේද කුලමල බේද නැතුව මේ නත්තල සමරන්නේ. ඉතින් මේක ජාති බේද ආගම් බේද කුලමල බේද නැහැනේ. ඉතින් අපි ආයි මතක් කරනවා අපි පිම්පි පියානෝ channel එක like කරන්න ඕනද? share කරන්න, subscribe කරන්න, bell icon එකක් click කරන්න. මොකද අවිද මේ හොඳට ඇඳලා බැලලා ඉන්නේ මේ නත්තලේ. ඉතින් මට පේනවා අපි තව කතාවක් එක්ක කතා කරලා බලමු. මට පේනවා තව අයිය කෙනෙක් කරපෙති කඩි මුඩි එනවා. පොඩක් කතා කරලා බලමු කොහොමද කියලා ඒ අයත් එක්ක. හලෝ අයියා අපි මේ පිම්පි පියානෝ channel එකෙන් කොහොමද නත්තල කියලා මේ program එකක් කරන්නේ? මේ අයියා මේ කොහෙද මේ කට්ටි යන්නේ? මල්ලි පල්ලේට රමලි ලයිට් එකක් දාන්න. මේ ඉතින් මේ අපි කරන්න යන program එක නත්තල කොහොමද වැඩසටහන? මම පුරු අපේ කැමරා අයියගේ අරයා කැමරා අයියගේ මේ ඉතින් මේ කොහොමද වඩ නත්තල?
నత్తల కానీ మళ్ళీ లైట్ దాకా సుప్రీడమ్ తిరగడం మళ్ళీ నత్త మళ్ళీ లైట్ నత్త నత్త నేవ కదా మన దగ్గర పోయి అరవై తీయలేదు ముఖం భూమాలి కరెంట్ కదా ఏమై ఏమై హెమోమై మీ కరెంట్ గారికి వెడగరాది కూడా పరిసరమేనా నేను మీకు తీయనా మీ ఇకలా తికలా తీయాల ఏదికే ముఖం తగ్గారు కదా ఇకలా ఇకలా ఏ ముఖం తగ్గి ఏకే మళ్ళీ మన మీ లైట్కి యాభై ఇకలా మట్ట వేతనే ఇకలా నేను మీకు తీయనా ఇకలా తికలా తీయాల ఇప్పుడు ఇకలకి ఇకలాగే మళ్ళీ మమ్మీ వారి రికార్డింగ్స్ అయితే యాభై తీర్పు కదా స్విచ్ కదా అవుతాయి ఏ హాదే మగ్గమంతే అదే మనిషి అయ్యే తీయాలి ఓ అడే కదా కానీ ఓ అబ్బే మే రత్నలాని మే లలిత ముదలి ఇక ఈయన పవిత్ర మహత్య అయింది పవిత్ర మహత్య అంగటి గ్యానం ఓ వేడ కిసిమ కలదరే బాధే లేదు సుపీరియడ కరగతాయి మనకి ఏనా మే ఓటో మే హమదేనా మీ నత్తలే కూడా చదువు ఏ వగే కూడా పరిసరం అడగరన్న మరి ఏనా అయ్యాడు శుభ నత్తలకే జయ అని వారే అన్న ఇంక అన్న ఏమై మీ హెమో మీ నత్తలు మరణి ఇంక కిసిమ ప్రశ్న అంటే హెమో వగే నత్తలు మే సతుడి సమ్మేళన ఇంక అది నాదేన అప్పుడు పేజీగా ముఖ టీపీ అనో పేజీగా లైక్ కరణ షేర్ కరణ సబ్స్క్రైబ్ కరణ బెల్ ఐకాన్ని క్లిక్ కరణ అమ్మతకి కరణ అమ్మతో ఇంక మొదట అందులో ఒకళ్ళు సతుడి కాల బీళ్ళ ఒక ఎగట్ మహత్ తిన్నవాడి మొదట కాల బీళ్ళ ఇన్నవాడిని సార్ ఏదన్నా తక్కువ బ్రేక్ కరణ ఇన్న మే టీపీ అనో మేవరి 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 ఇప్పుడు కియాడ ఓకే అంటే కానీ నీ పాత ఒక కూర లక్కువన్ ఒక లక్కువన్ మగే కలిసిన నేను తాము నిన్న తుండే మీ అన్న నిన్ను కొట్ట కలిసినా కొండ తామునే ఒక కలిసి మాట కదా నీ ఒక లక్కువన్ గెలిస్తే నా కలిసి మాట అక్కాలి గెలిస్తే నన్నే ఏకి నిజా మీ మీ ఉడట కానీ మొంద మరి నా ఎట్టత్తుకడే గుడా కట్టి మిత్ర కూడా సతని ఇన్నాం గుడా కట్టి మీ నత్తలు ఉంది సవరణ ఎలా కొడుతున్నాం ఇది మట పేరు అరబెత్తే అసలు లేటిగా నెక్కినాం ఒకళ్ళు కెవతి నేరు అలాగే హినాయన లేదు కెవతి నేరు లేటిగా నెక్కి కథగా గుడా క్లస్నే గుడా కథాగరం గుడా క్లస్నే కాదు మేము పోయడం ఎంత పెద్దగా నేను అప్పుడు తిన్నే ఇది మేము అవి మేము తింపి పియానో తినాలి మమ్మల్ని పూ అప్పుడు కెమెరా అయ్యకి
ඉතින් අදන් මේ කරන්න මේ රත්නායට ඇවිල මේ කට්ටිලින් ආන කොහොමද නත්තල කියල. ඉතින් ඔයාලට කොහොමද නත්තල අපි ෆෑන්ස්ලට කියන්න බලන්න. ඇත්තම මියා මගේ හස්බන්ඩ්ගේ කාඩ් එක දෙනකන් මට හැමදාම නත්තයි. මෑන් දැන් මෙහෙමනේ. දැන් මේ 25 වෙනිදා තියෙනවනේ මේ නත්තල. ඒ කියන්නේ තව දවස් 6යි. එදාට කොහොමද මේ නත්තල සමරන්න යන්නේ? හා? සින්නමියා අපි දෙන්න මෙරිකලා මේක ෆස්ටි එක. ඉතින් අපි දෙන්නගේ ගොඩාක් ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්නවා. හස්බන්ඩ්ගේ ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්නවා. මගේ ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්නවා. අපි ගොඩාක් එන්ජොයි කරන්න ඕනේ. පාටිස් වලට යන්න ඕනේ, ට්‍රිප්ස් යන්න ඕනේ. ඒ ඔක්කොටම කලින් මගේ ආසම දේ තමයි ෂොපින් කරන එක. ෂොපින් නම් ගිම් ෆන් තමයි. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මේ ලේඩිට ගොඩක් ෂොපින් කරලා ඒ වගේම පාටිස් එන්ජොයි කරලා මේ නත්තල සමරන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් ওই දෙන්නට දැක්කම පේනවා ඉතින් මේ දෙන ලස්සන කපල් එකක්. ඒ වගේම ගොඩක් සුන්දර සමගින් ඉන්න කපල්ලක් දැක්කම පේනවා. ඉතින් ඔයගොල්ලෝ කැමති නේද මේ නත්තල මේ වගේ ලස්සන කපල්ලක් කියලා මේ නත්තල එන්ජොයි කරන්න? ඉතින් මේ ඔයගොල්ලන්ට මේ මතකද අර මහත්තයා අපිට පළවෙනියටම හම්බුනේ ෂෝ එක. පළවෙනියම හම්බුනේ එයා. දැන් ගොඩක් කතා කරලා බලමු නේද? මම තමයි ගොඩක් කතා කරා වුණා නවත් එක්ක. මේ නෝක සීන් එක කියන්න. දේ මගේ කාර් එකක් වුණා. දැන් මම ලොරියකට යට වුණා. නමුත් දැකලා තියෙනවාද? ගහින් අඩිච්ච මිනිහ ගොඩ යනවා දිනවා. එතකොට මෙතන ගොනා ගන්නද? මේක වැඩන්නේ. ඒ කේ? ඉතින් අන්න ඒ විදිහට තමයි මේ ගොඩක් කට්ටිය මේක ෂොපින් කරලා පාටිස් එන්ජොයි කරලා මේ නත්තල සමරන්නේ. හා ගොඩක් කට්ටිය මේ සතුටින් සමරනවා. ඉතින් ආයෙ කියනවා ඉතින් අපේ පිපියානෝ channel එක like කරන්න, share කරන්න, subscribe කරන්න, bell icon එක click කරන්න හොඳ. අපි අලුතෙන් එනවා වීඩියෝ තව එනවා. මේ බලා ගන්න පුළුවන් මේ. ඒතර මම තමයි පු අපේ ගැමත්ගේ තමයි කියන්නේ. ඉතින් මම ගත්තට පස්සේ මේ අද මේ රත්නලාන මේ කාර්මික විද්‍යාවේ ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා. අලිත් තුනම කාර්මික විද්‍යාවේ ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා. ඒක ගොඩක් සතුටින් ඉන්නවා. ඉතින් අර පැත්තේ ලස්සන ලේඩිලා ටිකක් ඉන්නවා. ඉතින් අපි කැමති පොඩක් කතා කරලා බලන්න නේද? එලාර කොහොමද දැනෙන්නේ කියලා. ඉතින් අපි පොඩක් කියලා කතා කරලා බලමු. ලස්සන ලේඩි ටික ලේඩිලා ටිකක් ඉන්නවා. අනේ අයිතිවාසිකම් ටිකක් ඉන්නවා නේද? කවන්නේ අපි බලමු. කවුරු කැමති නැහැ කතා කරන්න. ගොඩක් කට්ටිය නැහැ. ලස්සන අටගෙනෙක් ඉන්නා අපිලා කතා කරලා බලමු. අක්කේ මේ අපි මේ පිටි දියාව කරන්නේ නත්තල කොහොමද වැඩසටහන කරන්නේ? ඉතින් අක්කට කියන්න පුළුවන්ද මේ හැමෝටම අපගේ නම ගැත කියලා? නම ගැයි. නැජේ එපා හොද්ද. එතකොට මේ ඔයා කොහේ ඉඳලා දෙන්නේ? දැන් ඔයාලා කියන්න තියෙන්නේ මොකක්ද මේ අපේ කරන බ්ලොග් එකට ඇත්තට ඔයාල නත්තල කොහොමද දැනෙන්නේ කියලා? ඒගොල්ලෝ එතකොට ඒගොල්ලෝ ෂොපින් කරන එක, පාටිස් එන්ජොයි කරන එක මේගොල්ලෝ ඒක තමයි මේ නත්තල කියලා දකින්නේ. හා එතකොට මට ප්‍රශ්නයක් තියෙනවා මේකද මේ නත්තල කියලා කියන්නේ? මේකද නත්තල කියලා කියන්නේ? නත්තල කියලා කියන්නේ මොකද්ද? ජේසුස් වහන්සේගේ, ජේසු පිළින්දාගේ උපත. හා ඒක තමයි මේ මිනිස්සු මේ එක එක විදිහට සමාන පාටිස් එන්ජොයි කරනවා, ෂොපින් කරනවා. මේක මාකට්ටයක් කරගෙන ගල තියෙනවා. එතකොට ජේසුස් වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා කිව්වේ මොකද්ද? හැමෝටම ප්‍රේම කරන්න, හැමෝටම ආදරය කරන්න, නැති බැරියට දෙන්න, හැමෝත් එකම හොඳින් ඉන්න කියලා. තවදරක ජේසුස් සුත්තු කියනවා දෙවියන් වහන්සේ ළඟම මේ පොඩි ළමයි කියලා. මොකද මේ පොඩි ළමයින්ගේ හිතවල වෛරය, ක්‍රෝධය, බුදුකාරකම්, වංචා මේ කිසිම දෙයක් නැති නිසා. ඉතින් දෙවියන් වහන්සේ කියනවා දෙවියන් වහන්සේ ළඟ වෙන්න ඕන මේ අපි. මේ පොඩි ළමයින්ගේ හිතවලේ අපි හිතුත් කරගන්න. අන්න එදාට දෙවියන් වහන්සේට ළඟ වෙන්න ඕනේ කියලා. ඉතින් ජේසුස් වහන්සේගේ උපත්ිය සමරනවා. ජේසු බිරින්දාගේ උපත්ිය සමරනවා නම් අපි මේ පොඩි ළමයින්ගේ වගේ හිතවල වෛරය ක්‍රෝධය නැති. තව හැමෝටම ආදරය කරන, හැමෝටම ප්‍රේම කරන, හැමෝටම උදව් කරන. තව මේ මිනිස්සුන්ට විතරක් නෙමෙයි. ගහකොළ 87 පාවට ආදරය කරන මිනිස්සුන්ට අන්න එදාට අපි හැමෝටම හැමදාම නත්තලක් ප්‍රාර්ථනා කරගන්න පුළුවන්. ඉතින් අන්න ඒ කිව්වා වගේ හැමෝටම මෙතන ඉන්න හැමෝටම අර පොඩ්ඩමගේ හිතවල තියෙනවා වගේ කරුණාව, මෛත්‍රිය තියෙන කරුණා මෛත්‍රිය තියෙන හොඳ හදවත් වලින් පිරිච්ච සුභම සුබනත් මම ප්‍රාර්ථනා කරනවා.
ඉතින් ඔන්න යාළුවනේ අද අපි ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්නයි යන්නේ. ඉතින් ඔයගොල්ලෝ අපිත් එක්කම ඉන්න අවදාවත් අපි අමතක කරන්න එපා. ඔබ තමයි පුව අපේ අයියා තමයි කේ ඉතින්. එහෙනම් අපි අද නත් මේ අද අපේ කොහොමද නත්තල ප්‍රෝග්‍රෑම් එක නවත්තන්නයි යන්නේ. එහෙනම් ජය වේවා. අනිවාර්යයෙන් අපි ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න. එහෙනම් මගේ නම අපේ කැමරාවේ ජය වේවා. එහෙනම් ඔබට සුබ නත්තලක් වේවා.